ඉතාලියේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඇති පාඩම් මාලාවේ අදත් අපි පළවෙනි ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන අනුමාතෘකාව ගැන තමයි කතා කරන්න හදන්නේ. ඔයාලට පේනව ඇති පළවෙනි ප්‍රධාන මාතෘකාව යටතේ අනුමාතෘකා රසක් තියෙනවා. මේන් පිළිඹිඹුවන්නේ අපි ඉදිරි පාඩම්වලදී අපි මෙහි යෙදෙන වචන ගැන ඉතාමත් හොඳ දැනගැන්මකින් පසු වෙන්න ඕන. අපි කතා කරා කොරිසිය ගැන, කරෙජ්ජාත ගැන, ස්ත්‍රාද ගැන, අවුතස්ත්‍රාද ගැන, ස්ත්‍රාද එක්ස්ත්‍රා උද්භාවන ගැන. මේ හැම දෙයක්ම ඉදිරි පාඩම් වලදී ඉතාමත් උපයෝගී වෙනවා. මොකද අපි ඉදිරියේදී කෙලින්ම අවුතස්ත්‍රාද නම් අවුතස්ත්‍රාද ගැන තමයි කතා කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ මතකයේ අවදි කරලා ඕගොල්ලෝ තියන්න ඕන අවුතස්ත්‍රාදකේ ක්‍රියාත්මක වෙන නීති පද්ධතිය සහ අවුතස්ත්‍රාදකේ ධාවනය වෙන වාහන පිළිබඳ සහ එහි හැඩරුව ගැන ඕගොල්ලෝ හොඳාකාරම දැනගෙන සිටින්න ඕන. උපයෝගී වෙන්න තමයි අපි පහුගිය පාඩම් වලින් ඒ පිළිබඳ ඉගෙන ගත්තේ. ඕගොල්ලෝ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ඉදිරි පාඩම් වලට සහභාගී වෙන්න. මේ පාඩම් මාලාව ගැන ඉතාලියේ පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බලා ගන්න සලස්වන්න. මෙහි විවිධ දැනුම් මට්ටම් වල සිටින අයට තේරුම් ගැනීමට පහසුවෙන් විස්තර කරන්න අපි උත්සාහ කරනවා. හොඳයි, අද අපි පාඩම පටන් ගමු. අද පළවෙනි ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන අනුමාතෘකා ගැන තමයි කතා කරන්නේ. අද කතා කරන පළවෙනි අනුමාතෘකාව වන්නේ එසෙම්පියෝ දි ඌසෝ දි කොර්සියේ එකරෙජ්ජාත ස්ත්‍රාදකොන් ක්වත්‍ර කොර්සියේ. මෙයින් කතා කරන්නේ කොර්සියේ හතරක් තියෙන පාරක මාර්ගයක කොහොමද කරෙජ්ජාතයක කොර්සියේ ඒ පාර පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මෙයින් අපිට කියා දෙන්න උත්සාහ කරන්නේ. ඒ උන ස්ත්‍රාද කොම්පෝස්තද උන කරෙජ්ජාත ඒ ක්වත්‍ර කොර්සියේ. La circolazione è a doppio senso di circolazione. Di norma, le corsie laterali servono per la marcia normale, mentre quelle centrali per il sorpasso. Main adhas karanne kareggiata ekak tiyenawa corsie hatarak tiyena. Ogolana kareggiata corsie kiyanne monada kiyala idiri paadam walada api katha kara e pilibada honda avabodayak dan tiyena. ඒ වගේම කියනවා ලා චිර්කුලාසියෝනෙ එ අඩොප්පියෝ සෙන්සෝ ද චිර්කුලාසියෝනෙ. ඒ කියන්නේ මෙහි මේ මාර්ගයේ ධාවනය කරන්නේ දෙදිශාවටම දෙපැත්තටම එක් දිශාවකට පමණක් නෙමෙයි. වන් වේ එකක් නෙමෙයි, ඩබල් වේ එකක්. යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. කොර්සිය හතරක් තියෙනවා. එක කරෙජ්ජාත එකයි ඩොප්පියෝ සෙන්සෝ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ රතු පාටින් පෙන්වන්නේ කරෙජ්ජාත එක. උඩ රේඛාව කොන්ටිනුවාතෝ. ඒ කියන්නේ ඔයාලට පේනවා උඩින්ම තියෙනවා සුදු පාට තනි රේඛාවක්. අපි ඒවලට කියන්නේ කොන්ටිනුවා කියලා. ඊට පස්සේ තියෙන රේඛාව ඩිස්කොන්ටිනුවා. ඒ කියන්නේ දිගටම කොන්ටිනුවාර වෙන්නේ කැඩි කැඩි කඩිරි වශයෙන්ම තමයි තියෙන්නේ. ඒ වගේම කොර්සියයක ඕගොල්ලන්ට පේනවා කොර්සිය හතර කොළපාටින් පෙන්눔 කරලා තියෙනවා. මෙහිදී හුඟක් අය පටල ගන්නවා කරිජ්ජාද දෙකක් තියෙනවා කියලා. ඇයි ඒ මැද තියෙන ඩබල් තනි රේඛා දෙකක් තියෙන නිසා ඔය ගොඩක් අය හිතා ගන්නවා කරෙජ්ජාත දෙකක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි. ඔයාලට කරෙජ්ජාත පිළිබඳ තව ගැටලු තියෙනවා නම් පසුගිය වීඩියෝ එකක් නරඹලා නැවතත් මෙම පාඩමට එන්න. දැන් ඔයාලට කහපාට ඊතල මාර්ගයෙන් පෙන්වන්නේ ඒ කොර්සිය පාවිච්චි කරන්න පුළුවන් කොයි දිශාවට යනවා නන්ද. ඔයාලට පේනවා පළවෙනි කොර්සියක සහ දෙවෙනි කොර්සියක පාවිච්චි කරන්න පුළුවන් එක් දිශාවකට. ඒ වගේම තුන්වෙනි කුර්සියක සහ හතරවෙනි කුර්සියක පාවිච්චි කරන්න පුළුවන් ඊට විරුද්ධ අනිත් දිශාවට. අපි පැහැදිලිවම කිව්වොත් යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ඒකට කියන්නේ ඩොප්පියෝ සෙන්සෝ. ඩොප්පියෝ සෙන්සෝ චිර්කොලාසියෝනේ. ලේ කුර්සිය ලතරාලි සේර්වනෝ පෙර්ලේ මාර්චා නොර්මාලේ. කෙරවලේ තියෙන කුර්සිය උදව් වෙන්නේ මාර්චා නොර්මාලේ, සාමාන්‍ය ධාවනයට. මෙන්ද්‍ර ක්වෙල්ලි චෙන්ත්‍රාලි per il sorpasso. ඒ වගේම මැද තියෙන කුර්සියේ උදව් වෙනවා අපිට තවත් වාහනයකට ඉස්සර කරන්න. sorpasso තවත් වාහනයකට ඉස්සර කරන්න තමයි උදව් වෙන්නේ මැද තියෙන කුර්සිය. අපි බලමු මොනවාද මේ කුර්සිය කියලා. කුර්සියේ ලතරාලි තමයි පළවෙනි කුර්සියක සහ හතරවෙනි කුර්සියක. ඒ කියන්නේ පළවෙනි කුර්සියකින් ඒ පාරේ ලතරාලි අයින්ට වෙන්න තියෙන කුර්සියක. ඒකෙන් තමයි ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ධාවනය දෙනවනම් ඒ මාර්ගයේ තමයි යෙදෙන්නේ.
දෙවන කුර්සියක නැත්තම් තුන්වෙනි කුර්සියක ඒ කුර්සිය තමයි චෙන්ට්‍රාල් ඒ කියන්නේ මැද තියෙන කුර්සිය. එම කුර්සිය දෙක තමයි උදව් වෙන්නේ සර්පස් එකට නැත්තම් වාහනේ ඉස්සර කරන්න. දැන් ඕගොල්ලෝ බලන්න පළවෙනි කුර්සියක සහ දෙවෙනි කුර්සියක ගමන් කරන්නේ දකුණු දිශාවේ සිට වම් දිශාවට. එම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වම් දිශාවට පමණයි. පළවෙනි කුර්සියකේ තමයි සාමාන්‍යයෙන් ධාවනයේ යෙදෙන වාහනයක් ගමන් කළ යුත්තේ. ඊට වඩා වැඩි වේගයෙන් පැමිණෙනවා නම් පිටුපසින් වාහනයක් දෙවෙනි කුර්සියක භාවිතා කරලා පළවෙනි කුර්සිය යන වාහනයට ඉස්සර කරලා ඉදිරියට ගමන් කරන්න පුළුවන්. තුන්වෙනි කුර්සියක පාවිච්චි කරන්න බෑ. තුන්වෙනි කුර්සියක සහ හතරවෙනි කුර්සියක තියෙන්නේ වම් දිශාවේ සිට දකුණු දිශාවට ගමන් කරන්නයි. එම ධාවන පත දෙක උදව් වෙන්නේ දකුණු දිශාවට ගමන් කරන්න. එම නිසා හතරවෙනි කුර්සියකේ තමයි ගමන් කරන්නේ සාමාන්‍ය ධාවනයේ දෙන වාහනයක්. ඒ වගේම එම වාහනය ඉස්සර කරන්න අවශ්‍ය නම් තුන්වෙනි කුර්සියක පාවිච්චි කරලා ඉදිරියට යන්න පුළුවන්. මෙහිදී ඔයගලන්ට දැනගන්න පුළුවන් දෙවන කුර්සියකයි තුන්වෙනි කුර්සියකයි මැදින් වෙන් කරලා තියෙනවා තනි ඉරි දෙකකින්. අපි සාමාන්‍යයෙන් දන්නවා පාර මැද තනි සුදු ඉරක් තියෙද්දි හෝ තනි සුදු ඉරි දෙකක් තියෙද්දි ඒ ඉරවල් කපන්න නැතුව ගමන් කරන්න ඕන කියලා. ඒ පිළිබඳ අපි ඉදිරියේදී කතා කරනවා සවිස්තරාත්මකව අදාළ මාර්ග සංඥාවත් සමග. Solo se il traffico è intenso si può viaggiare per file parallele. මෙතනදී අදහස් කරන්නේ වාහනයක් දකුණු දිශාවේ සිට වම් දිශාවට ගමන් කරනවා සහ වම් දිශාවේ සිට දකුණු දිශාවට ගමන් කරනවා නම් කුර්සිය දෙක බැගින් තියෙනවා ගමන් කිරීමට, ධාවනයේ යෙදීමට. ඒ වගේම පළවෙනි කුර්සියක නැත්තම් හතරවෙනි කුර්සියක, ඒ කියන්නේ එම දිශාවට ගමන් කරන කුර්සිය දෙකේ ලතරාලේ අයිනේ තියෙන කුර්සියක පාවිච්චි කරන්නේ සාමාන්‍ය ධාවනයට. අනිත් කුර්සියක පාවිච්චි කරන්නේ එම ධාවනයේ යෙදෙන වාහනයක් සර්පස්ස කරන්න නැත්තම් ඉස්සර කරන්න. නමුත් ට්‍රැෆික් එක ගොඩක් ඉන්ටෙන්සෝ නම් ට්‍රැෆික් එක ගොඩක් කලබලකාරී ගොඩක් තියෙනවා නම් ට්‍රැෆික් එක අපි එම කුර්සිය දෙකම පාවිච්චි කරනා ගමනාගමනයේට මොකද ෆීල එකක් තියෙන්නේ නැත්තම් පෝලිමත් තියෙන්නේ. එම නිසා පරල්ලෙල කියන්නේ සමාන්තරව. එහෙම නිසා අපි මේ කුර්සිය දෙකම පාවිච්චි කරනවා මේ ට්‍රැෆික් එක මගහරවා ධාවනයේ යෙදීමට ප්‍රයෝගී කරගන්නවා. Sono vietate la svolta a sinistra, la retromarcia e inversione di marcia. Mentre il sorpasso è consentito anche sui dossi o lungo una curva. මෙහිදී අදහස් කරන්නේ මෙම මාර්ගයක සිදු නොකළ යුතු දේවල් වියතාතේ, ඒ කියන්නේ තහනම්. ස්වෝල්ත අස්සිනිස්ර අපි කිව්වා වගේ අර සුදු ඉරි දෙක කපලා වම් දිශාවේ සිට එන වාහනයක් දකුණු දිශාවටත් දකුණු දිශාවෙන් එන වම් දිශාවටත් හරවන්නවත් බෑ. වාහනේ වමට හරවන්න දකුණට හරවන්න බෑ. ඒ ඉරි දෙක කපන්න බෑ කියන අදහස් තමයි මෙතනින් අදහස් කරන්නේ. La retromarcia. Retromarcia කියන්නේ ඕගොල්ලන්ට රිවර්ස් ගියර් එක දාලා අපි පිටිපස්සට යන රිවර්ස් එකට යනවා නම් තමයි retromarcia කියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපිට retromarcia කරන්නත් බෑ, inversione di marcia කරන්නත් බෑ. Inversione di marcia කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වම් දිශාවක යන එකක් දකුණු දිශාවට U-turn එක කියලා අපි කියනවා. වම් දිශාවක යන වාහනයක් දකුණු දිශාවේ යන වාහනයක් වම් දිශාවටවත් තනි සුදු ඉරි දෙක කපලා U-turn එක හරවලා අපිට යන්න එහෙම අවසර නැහැ. ඒ වගේම mentre il sorpasso è consentito anche sui dossi o a lungo una curva. මෙහිදී ඔයාලට ඉදිරියේදී සර්පස්ස එක ගැන අපි කතා කරනවා. සර්පස්ස එකක් එහෙම නැත්නම් වාහනෙට වාහනයක් ඉස්සර කිරීමක් සිදු කරන්න බැරි අවස්ථා තියෙනවා. මෙතනදී දොස්සි එකක්, ඒ කියන්නේ මාර්ගයේ අපි කියමු කන්දක් නැගලා කන්දක් බහිනවා නම් ඒ අවස්ථාවවලදී තියෙනවා කොයි අවස්ථාවේද සර්පස්ස එකක් කරන්න පුළුවන්, කොයි අවස්ථාවේද සර්පස්ස එකක් කරන්න බැරි කියලා තහනම් කියලා. ඒ වගේම මෙතනදී ඒව අදාළ වෙන්නේ කූර්වහයකදී සාමාන්‍යයෙන් සර්පස්ස එකක් කරන්න බෑ. නමුත් මෙතනදී අදාළ වෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා සර්පස්ස එකක් කරද්දී කොන්සෙන්ටීතු කරන්න පුළුවන් දොස්සිතියෙද්දි සහ ලුංගෝ වුණ කූර්වා, ඒ කියන්නේ ලොකු වංගුවක් දිග වංගුවක් තියෙද්දි පවා සර්පස්ස එකක් කරන්න මෙතනදී අවස්ථාව තියෙනවා. ඒක හොඳටම අපි මතක තියාගන්න ඕන. මොකද සාමාන්‍ය මාර්ගයක දොස්සි එකක් තියෙද්දි සහ කූර්වකක් තියෙද්දි සර්පස්සි කරන්න බෑ තහනම්. නමුත් මෙවැනි මාර්ගයක, ඒ කියන්නේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ අර තනි සුදු ඉරි දෙක. මොකද ඒ වාහන කපන්න බෑ, ඒ පැත්තට යන්න බෑ. තමන්ගේම කුර්සියකේ පමණයි ධාවනය කරන්න පුළුවන්. ඒ හේතු කොටගෙන තමයි මෙම සර්පස් එක මෙතනදී කොන්සෙන්ටීත කරලා තියෙන්නේ රියදුරන්ට. ඒ නිසා අපි ගොඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන.
හොඳයි අපි ඊළඟ අනු මාත්‍රකාවට යන් එසම්පියෝදි ඌසෝදි කොර්සියේ කරෙජ්ජාතේ ස්ත්‍රාදා කොන් සෙයි කොර්සියේ මෙහිදී අපි ඉස්සල්ල කතා කරපු අනු මාත්‍රකාව හා ගොඩක් සම්බන්ධයි නමුත් යම් යම් වෙනස්කම් තියෙනවා මෙහිදී ස්ත්‍රාදයකේ කොර්සිය හයක් තියෙනවා ඕගොල්ලන්ට දැය ගන්න පුළුවන් කොර්සිය තුන බැගින් තියෙනවා ගමනා ගමනේට ඒ උන ස්ත්‍රාදා කොම්පෝස්ටදා උන කරෙජ්ජාතා ඒ සෙයි කොර්සියේ tre corsie per ogni senso di marcia e che anek dishavakata gaman kirimata corsie 3 bagin de patterama de dishavata gaman karanna corsie 6ak tiinawa issalla eke corsie 4ai meke corsie 6ai la circolazione è a doppio senso di circolazione araka wage mai doppio senso di norma per ogni senso di marcia la corsia di destra è dedicata alla marcia ordinaria mentre le corsie di centro e di sinistra sono dedicate al sorpasso. අපි කලින් කතා කරපු අනුමාත්‍රකාව ගොඩක් සමානයි මේකට. ඒ කියන්නේ එතනදී අපිට ධාවනයේදීම සාමාන්‍ය ධාවනයට circulation වල අපිට තිබ්බ එක කොටසිය එකයි මෙතනදී කොටසිය දෙකක් දීලා තියෙනවා. ඒ වගේම ආරක වගේමයි අනිත් කොටසියක සොර්පස්සයකට. මෙතනදී කොටසිය දෙස්තර කියලා තියෙන්නේ දකුණු දිශාව ඉඳන් වම් දිශාවට කෙනෙක් ධාවනයේ යෙදෙනකොට තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන කොටසිය දෙක. ඒ කියන්නේ අයිනේ තියෙන කොටසිය දෙක තමයි දෙස්තර කියලා කියන්නේ සිනිස්තර කියලා කියන්නේ දකුණු දිශාව ඉඳලා වම් දිශාවට ගමන් කරනකොට වම් පැත්තේ තියෙන කොටසිය එක හඳුන්වන්නේ. ඒ කියන්නේ සොර්පස්සයකට තියෙන කොටසිය එක තමයි මෙතනදී la corsia di sinistra කියලා හඳුන්වලා දීලා තියෙන්නේ අතන වගේමයි සාමාන්‍ය ධාවනයේට මෙතනදී කොර්සිය දෙකක් තියෙනවා අනිත් කොර්සියක පාවිච්චි කරන්නේ සොර්පස්සයකට solo se il traffico è intenso si può viaggiare per file parallele sono vietate la svolta a sinistra la retromarcia e inversione di marcia mentre il sorpasso è consentito anche sui dossi o lungo una curva mehedi api kalin katha karapu anumathrukawata godak sambandhai godak samanai traffic ekak traffico intenso nan apita file parallele gaman karanna puluwan kursiya thunoma pawichchi karala e wageema svoltare a sinistra karanna baha retro marcha ekak natha reverse ekata ganna baha inversione di marcia apita u turn ekak gahala harawanna baha sorpasso karanna puluwan dossi tiyedi saha lungo una curva tiyedi sorpasso karanna puluwan අනිත් අනු මාත්‍රකාවට යමු. Esempio di uso di corsie careggiate. Strada a 3 careggiate e 8 corsie. මෙතනදී careggiata 3ක් දැක ගන්න පුළුවන්. ඒ වගේම corsie 8ක් තියෙනවා. È una strada composta da 3 careggiate. Uno a doppio senso e due a senso unico e da 8 corsie. මෙම අනුමාත්‍රකාව පැටලිලි සහගතයි නමුත් හොඳ අවධානයෙන් අහගෙන හිටියොත් පැටලිලි සහගතකම් නැතිව අපිට මේක ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් කරලා අපි ඒ ගැටලුව निराකරණය කරගමු මෙතනදී මේගොල්ලෝ කියනවා කරෙජ්ජාත තුනක් තියෙනවා කියලා කරෙජ්ජාත තුනක් තියෙනවා ඔයගලන්ට හඳුන ගන්න පුළුවන් ද බලන්න උඩම තියෙන තනි සුදු ඉර ඒ කියන්නේ ස්ත්‍රිෂ කොන්ටිනුව ඒකේ ඉඳලා ඊළඟට ස්පර්ති ට්‍රැෆික් එකක් තමයි කොළපාටින් ඕගොල්ලන්ට දක්වලා තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා ස්පර්ති ට්‍රැෆික් එක කියන්නේ මොකක්ද කියලා. අපි ඒ පිළිබඳවත් පහුගිය පාඩම්වලදී සාකච්ඡා කරා. තනි සුදු ඉරක්, ඒ කියන්නේ උඩ තියෙන තනි සුදු ඉරේ ඉඳන් ස්පර්ති ට්‍රැෆික් එක වෙනකන් එක කරෙජ්ජාතක. ඒ පළවෙනි ස්පර්ති ට්‍රැෆික් එකේ සිට දෙවැනි ස්පර්ති ට්‍රැෆික් එක වෙනකල්, ඒ කියන්නේ පළවෙනි කොළපාට තීරුව එතන ඉඳලා දෙවෙනි කොළපාට තීරුව අපි ඒ කොළපාටේකට හඳුන්වන ස්පර්ති ට්‍රැෆික් එක කියලා මෙතනදී ඒ අතරතුර ඕගොල්ලන්ට මතකයි අද වීඩියෝ එකේ අපි පළවෙනියටම ඉගෙන ගත්ත අනුමාත්‍රකාව. ඒ කියන්නේ ස්ත්‍රාදා කොන් ක්වත්‍ර කොර්සියේ. ඒ වගේ මාර්ගයක් තමයි ඒ ස්පර්ති ට්‍රැෆික් එක දෙක මැද්දේ තියෙන්නේ. එන්නේ ඒක එක කරෙජ්ජාත එකක්. ඊට පස්සේ දෙවන ස්පර්ති ට්‍රැෆික් එක නැත්තම් මෙතනදී අදහස් වෙන කොළපාට තීරුවට යටින් තියෙන්නේ තවත් කරෙජ්ජාත එකක්. එතකොට මෙතන කරෙජ්ජාත තුනක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පළවෙනි කරෙජ්ජාතයකේ කොර්සිය 2යි, දෙවෙනි කරෙජ්ජාතකේ කොර්සිය 4යි, තුන්වෙනි කරෙජ්ජාතකේ කොර්සිය 2යි, ඔක්කොම කොර්සිය 8යි. La careggiata laterali sono di norma a senso unico e se il traffico è intenso si può viaggiare per file parallele. Careggiate laterali e che ne palaveni careggiate kai tunneni careggiate kai
පළවෙනි කරජ ජාතකයේ කුර්සිය 2යි සහ තුන්වෙනි කරජ ජාතකයේ යටම තියෙන කරජ ජාතකයේ කුර්සිය 2යි. ඒ කුර්සිය ඒ කරජ ජාත දෙක මෙතනදි කියලා තියෙන්නේ සෙන්සෝ උනිකෝ කියලා. ඒ කියන්නේ එක් දිශාවකට පමණයි. ඒ කියන්නේ පළවෙනි උඩම තියෙන කරජ ජාතක දකුණු දිශාවේ සිට වම් දිශාවටත් තුන්වෙනි කරජ ජාතක යටම තියෙන කරජ ජාතක වම් දිශාවේ සිට දකුණු දිශාවටත් ගමන් කරන්න පුළුවන්. ඒ දිශාවන් වලට පමණක් ගමන් කරන්න පුළුවන් සෙන්සෝ උනිකෝ වන් වේ එක. මෙහිදී කියනවා එම කරජ ජාතක අපිට යොදා ගන්න පුළුවන් ට්‍රැෆික් ඉන්ටෙන්ස් එක තියදී මොකද කුර්සිය දෙකක් තියෙනවා. එක් දිශාවකට ගමන් කරන කුර්සිය දෙකක් තියෙනවා. ඒ කියන්නේ උඩම තියෙන කුර්සියකේ සාමාන්‍ය දානටත් ඊට පස්සේ තියෙන පළවෙනි කරජ ජාතකේම ඊට පස්සේ තියෙන කුර්සියක සර්පස් වලට තමයි ඒක සාමාන්‍ය ඒගොල්ලන්ට තේරෙනවා. ඒ කුර්සිය දෙකම අපිට ට්‍රැෆික් එකක් ගොඩක් කලබලකාරී ගොඩක් කොන්ෆියුෂන් එනක් ඒ දෙකම ගමන් කරන්න පුළුවන් ෆීල් එකක් විදියට පොලිමේ හිමීටි මීර ට්‍රැෆික් එක ඔයගොල්ලෝ දන්නවා ගමන් කරන්න පුළුවන්. ඒ කුර්සිය දෙකම පාවිච්චි කරලා කරජ ජාත දෙකේම උඩ සහ තුන්වන නැත්නම් පළවෙනි සහ තුන්වන උඩ සහ යට තියෙන මෙහිදී දැක්වෙන කරජ ජාත දෙකේම එම ක්‍රියාවලිය අනුගමනය කරන්න පුළුවන්. මොකද එම කරජ ජාත දෙකම සෙන්සෝ උනිකෝ පළවෙනි කරජ ජාතක දකුණු දිශාවේ සිට වම් දිශාවට පමණක් ගමන් කරන්න පුළුවන් සෙන්සෝ උනිකෝ වන් වේ එකක් වගේම තුන්වෙනි කරජ ජාතක වම් දිශාවේ සිට දකුණු දිශාවට පමණක් ගමන් කරන්න පුළුවන් ඒ දිශාවට විතරයි ගමන් කරන්න පුළුවන් වන් වේ එකක් සෙන්සෝ උනිකෝ එකක්. සෝන වියතාතේ La svolta a sinistra, la retromarcia e inversione di marcia, mentre il sorpasso è consentito anche sui dossi o lungo una curva. Mettene dit, atene vagema adalai, inversione di marcia grande beh, retromarcia grande beh, sorpasso che grande puluan, dossi o lungo curva cattiedi. E vagema grande beh riavastava, sorpasso che mettene di kata grannona, දොස්සියේ එක සහ කූර්වයේ එක සර්පස් එක කරන්න බෑ සාමාන්‍ය මාර්ගයක. නමුත් මේ මාර්ගය තුලදී සිදු කරන්න පුළුවන් සර්පස් එක ප්‍රධාන වශයෙන් ස්පාර්ති ට්‍රැෆික් එකක් තියෙන නිසා කරජා තමෙන් වෙලා තියෙනවා. ඒ වගේම ඩොප්පියෝ සෙන්ස මාර්ගය ඩොප්පියෝ ස්ත්‍රිෂ කොන්ටිනුව කියන්නේ සුදු පාට තනීරි දෙකක් තියෙන නිසාත් සර්පස්ව මෙහිදී ප්‍රධාන වශයෙන් කරන්න අවස්ථාව තියෙනවා. La careggiata centrale è di norma a doppio senso di circolazione con quattro corsie. Mehidi kada karanne careggiata eka medde thiyena careggiata eka naththan deweni careggiata eka sparti traffico eka deka medde thiyena ara api katha karapu palaweni anumathrukawa ha samanawa thiyena careggiata eka thamai metrendi katha karanne e doppio senso circolazione eka quattro corsie thiyena. Quindi le corsie laterali servono per la marcia normale e quello centrale per il sorpasso. Se il traffico è intenso, si può viaggiare per file parallele. Sono vietate la svolta a sinistra, la retromarcia e l'inversione di marcia, mentre il sorpasso è consentito anche sui dossi o lungo una curva. E vagema palevini matrukao vagema tamai anumatrukao vagema tamai inversione marcia karanna ba retromarcia karanna ba e adala karunuma tamai meda tiyena korsiya hatarin ema එහෙමත් නැත්නම් මැද තියෙන කරජ්ජාත එකෙන් කතා කරන්නේ. අද දවසේ අපි කතා කරපු පළවෙනි අනුමාත්‍රකාව ගැනම තමයි. ඒ අදාළ නීති තමයි පළවෙනි කරජ්ජාත එක නෙමෙයි දෙවෙනි කරජ්ජාත එක මැද තියෙන කරජ්ජාත එකෙන් අදහස් කරන්නේ. ඊළඟ අනුමාත්‍රකාව තමයි classificazione dei veicoli. È definito veicolo qualunque macchina che circoli su strada guidata dal uomo. Escluse quelli per bambini o per invalidi, come ad esempio passeggini o sedie a rotelle. Mehidi adas karanne vahana gana handinwimak metanedi kiyanne minisa sambandha makina ekak circola davane yedenawana minisa sambandha vahanayak ema vahana lesa tamai meedi handunwala deela tiyenne. E wage metanedi kiyana exclusive me walata adala neha per bambini o per invalidi gana abaditayan sandaha tiyena සේදිය රොතෙල් ඒ කියන්නේ රෝද පුටු වගේම පස්සෙජීනි කුඩා ළමුන් සඳහා තියෙන ඒ කියන්නේ කුඩා ළමුන් දාගෙන අපි යන පස්සෙජීනි ඒව අදාළ වෙන්නේ නැහැ. I veicoli sono classificati nelle seguenti categorie. මෙහිදී වාහන කැටගරි කරලා තිනවා වර්ගීකරණය කරලා තිනවා එහි ස්වරූපය හා එහි අදාළ අංග ස්වරූපය අනුව වාහන වර්ගීකරණය කරලා තිනවා ඒව තමයි පහතින් අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. Veicoli a braccia spinti o trainati da un uomo a piedi.
මෙහිදී අදහස් කරන්නේ මිනිසෙකු පයින් ඇදන් යනවා නම් යම්කිසි වාහනයක් හෝ තල්ලු කරනවා නම් ඒක තමයි වෙයිකොලිය අබ්‍රාච්ච යනුවෙන් මේගොල්ලෝ වර්ගීකරණය කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් කරත්ත වගේ වාහන මේට අදාළ වෙනවා. වෙයිකොලි ආත්‍රස්සියෝන ඇනිමාලේ ත්‍රයිනාතිදා ඌනෝ පිව ඇනිමාලි. මෙතනින් අදහස් කරන්නේ එක සත්වයෙක් හෝ එකට වඩා වැඩි සතුන් ප්‍රමාණයක් භාවිතා කරමින් අපි හදලා තියෙන වාහන මිනිසා විසින් ඇදන් යාම සඳහා භාවිතා කරන වාහන තමයි මෙතනදී අදහස් වන්නේ. උදාහරණයක් වශයෙන් අශ්ව කරත්ත අපිට පෙන්වා දෙන්න පුළුවන්. වෙලොෂීපෙදි බිෂිකලෙත්ත රිෂෝ මොනොපත්තිනි. මෙතනදී අදහස් කරන්නේ බයිසිකල් වගේ වාහන වර්ග තමයි මෙතනදී අදාළ වෙන්නේ. චීකුලෝ මොතෝරි අඩු සිලින්ඩර් ධාරිතාවකින් යුක් යතුරු පැදි තමයි මෙතනදී අදහස් කරන්නේ. මොතොවෙයිකොලි මොතොෂීගලි මොතොකරොත්සෙත්ත ක්වද්‍රිෂීගලි මොතොදත්තෝරි. මෙහිදී සිලින්ඩර් ධාරිතාව වැඩි රෝද දෙකේ සහ රෝද තුනේ යතුරු පැදි ආකාරයෙන් ඇති වාහන වර්ග තමයි මෙතනදී අදහස් වන්නේ මෙතනදී වර්ගීකරණය කරන්නේ. අවුතොවෙයිකොලි අවුතොවෙත්තූරේ අවුතොබුස් අවුතොකාරි තත්තෝ රිස්ත්‍රදාලි අවුතොත්‍රේණි අවුතු අර්තිකොලාති අවුතොස්නොදාති අවුතොකාරවන්. මෙහිදී අපි කතා කරන්නේ සාමාන්‍ය කාර් වාහන නැත්තම් කන්ටේනර් ඒ වගේ අවුතොකාරි නැත්තම් බස් අවුතොබුස් ඒ වගේ දේවල් මෙතනදී කතා කරනවා. අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පිළිබඳ සවිස්තරාත්මකව. ෆීලෝ වෙයිකොලි කියන්නේ ෆීල් එකක් භාවිතයෙන්, ඒ කියන්නේ යම්කිසි ශක්ති ජනක ශක්ති ප්‍රවාහයක් මාර්ගයෙන් ගමන් කරන වාහන තමයි මෙතනදී අදාළ වෙන්නේ. ගොඩක් දුරට බස් රථ තමයි අපිට දැක ගන්න හැකියාව තියෙන්නේ. රිමොක්කි ත්‍රාකුයි අංක කරවන් ඒ සෙමි රිමොක්. රිමොක්කි කියන්නේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ ෆොටෝ එකේ වාහනයේම තවත් කොටසක් ඇදන් යාමක්. ඒ කියන්නේ ටේලර් එකක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ මේක. විවිධ රිමොක්කි වර්ග තියෙනවා. වාහනේ ව්‍යාජ්ජාරය කරන අය තමන්ගේ සුවපහසු සඳහා එයින් අතර වෙන්න තවත් ටේලරයක් වගේ එකක් ඇදන් යනවා. ඒකත් රිමොක්කි. මෙතනදී තවත් විවිධ වැඩ වර්ග සඳහා රාජකාරී වෙනුවෙන් ඇදන් යන ටේලර් වර්ග වගේ රිමොක්කිත් තියෙනවා. ඒවත් රිමොක්කි ලෙස මෙතනදී වර්ගීකරණය කරලා තියෙනවා. මාක් කියන්නේ අග්‍රිකොල, කියන්නේ කෘෂිකාර්මී සඳහා භාවිතා කරන වාහන වර්ග. මාක් කියන්නේ ඔපරත්‍රීෂි, ඒ කියන්නේ අලුත් වැඩියා කටයුතු සඳහා භාවිතා කරන කාර්මික අලුත් වැඩියා කටයුතු සඳහා භාවිතා කරන වාහන වර්ග. හොඳයි, අපි ඉදිරි වීඩියෝ එකෙන් මෙම එක එක කැටගරි වලට එක එක වර්ගීකරණයට අදාළ වාහන වර්ග ගැන සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් ගැටලු පවතිනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් කරන්න, අපි ගැටලු निराකරණය කරගමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙනතුරු ඔබට ජය වේවා. ඉතාලි රියදුරු බලපත්‍ර විභාගය සඳහා සියලුම ඉතාලි පාඩම් සිංහලෙන් පැහැදිලි කර උගන්වන SLT Teach. වැඩි විස්තර සඳහා SLTeachpatenti.com වෙත පිවිසෙන්න.